අදත් අපි අනුත්තර වැඩසටහන සමගින් ඔබ මුණ ගැසෙනවා වෙනදා වගේම ඒ වගේම අදත් අපි සම්බන්ධ කර ගන්නවා අපගේ ස්වාමින් වහන්සේ ලුණුගල පුරාණ රජ මහා විහාරාධිපති ඒ වගේම විශ්‍රාමලත් පරිවෙනාධිපති ඒ වගේම එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පඬිතුක සේනාපතියේ විමල රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ වහන්සේ අදත් ගෞරවපූර්වක අපේ වැඩසටහනට අපි සම්බන්ධ කර ගන්නවා මුලින්ම අපි අවධානය යොමු කළොත් ආරයන් වහන්සේ දැන් අපේ රටේ තත්ත්වය දැන් අලුත් රජයක් පත් වෙලා තියෙනවා එතකොට සමහර වෙලාවට රජයන් සමග ඈඳිලා තියෙන දෙයක් තමයි ආගම කියන එකත් එතකොට දැන් අපි රටේ අවුරුදු 70 ගණනක් තුල අපි දැක්කා කොයි විදිහටද රජයන් රජයන් වල මුල් පුටු වල ස්වාමින් වහන්සේලා උපදෙස් දෙනවා සමහර උපදෙස් වැරදි සමහර ස්වාමින් වහන්සේලා ඒ සිවුරට සුදුසු නැති අය අපි දැක්ක ජනමාධ්‍ය හරහරයන් වහන්සේ එතකොට මේ නව රජයේ වෙනස් වීමත් සමග අපි දකිනවා යම් විදිහක මේ ආගමට ආගම දැන් අපි විවිධ වැඩසටහන් වල අපි සාකච්ඡා කරලා තියෙනවා මේ ආගමට ඇලිලා තිබිච්ච රජයන් ඒ තරම්ම ඇලිලා නැති ගතියක් අපිට දැනෙනවා පේනවා එතකොට මේ වැඩසටහන් හරහත් අපි උත්සාහ කරෙත් උත්සාහ කරමින් සිටින්නේත් හැම වෙලාවෙම අපි සාකච්ඡා කරන්නේත් මේ රට පාලනය කරන පාලකයන් මේ ආගමික නායකයන්ව ඉස්සරහට දාගෙන කළොත් එහෙම මේ අවුරුදු 74 දී රට සුඛිත මුදිත වෙන්නේ පාරයන් වහන්සේ නමුත් සුඛිත මුදිත වෙලා නැහැ ඒ නිසා ප්‍රවිෂ්ඨයක් විදිහට ආරයන් වහන්සේ මේ රටේ දැන් තවතින අපේ ලෞකිකත්වයේ පැත්ත පොඩ්ඩක් කතා කළොත් මේ දැන් පවතින තත්වයට කෙටි පිළිතුරකින් අපි මේක ආරම්භ කළොත් මේ ආගම ආගමෙන් මේ දක්වා අවුරුදු 75ක් අපේ රට ගෙනිච්චා ඒක දේශපාලකයෝ යන තැන තැන්වල මල් පූ පිස්තෝලේ ඉනේ ගහගෙන මල් පූ මල් වට්ටිය අතේ තියාගෙන සහ අපි දැකලා තියෙනවා ආරයන් වහන්සේ ස්වාමින් වහන්සේලා පවා අපි දැකලා තියෙනවා අහලා තියෙනවා මේ පිස්තෝල තියාගෙන හිටපු හාමුදුරුවොත් අපි අහලා තියෙනවා ආරයන් වහන්සේ එතකොට මේ ආගමස්සේ දේශපාලනය මේ දෙකට එකතු වෙලා මේ දෙගොල්ල තමයි මේ අපේ රට ගෙනිච්චේ එතකොට දේශපාලක විදුර පාර්ලිමේන්තුවටත් ගියා ස්වාමින් වහන්සේලා පළාත් සභාවලටත් ගිහිලා තියෙනවා ප්‍රාදේශ සභාවලටත් ගිහිල්ලා ඒකම ගිහියන්ගෙන් පැවිද්ද ගුටි කනවත් අපි දැක්ක ආරයන් වහන්සේ. එතකොට අපි දැක්ක මේ ආගමයි දේශපාලනයේ සංහිඳියාව මොකක්ද කියලා. හැබැයි මේක දැන් අපිට පේනවා ඒකේ වෙනසක්. ඔබ වහන්සේගේ කෙටි පිළිතුරක් මෙන්න මේකටත් බලාපොරොත්තු වෙනවා ප්‍රවිෂ්ඨයක් විදිහට මේක මේ බලන අයට මේකත් වැදගත් ඇත්තටම. හොඳයි මේ දැන් අපි දහම කතා කරන්න වෙනවා. දැන් දහමෙන් තොර ලෝකයක් නැහැ. එහෙමයි. එතකොට දැන් මේ එතනදී අපිට චතුරාර්ය සත්‍යයත් කතා කරන්න වෙනවා. චතුරාර්ය සත්‍යයේ තියෙනවා දෙතා ධර්මයක්. ඒ දෙතා ධර්මයේ තියෙනවා චතුරාර්ය සත්‍යයේ සමුදය දුක කියන්නේ සම්මතයක්. සම්ප්‍රදායක්. එතකොට දැන් සම්මතය සම්ප්‍රදාය වෙනයි පරම සත්‍ය වෙනයි. දැන් හැමෝම දුකටපත් වෙලා දැන් දේශපාලඥයා ගැන බලාගෙන ඉන්න මහ ජනතාව මේ පක්ෂය ආවට පස්සේ ආවලා දිනුවට පස්සේ මම අපට යහපතක් වෙයි. එහෙමයි. සෙතක් වෙයි. අපි දුකෙන් නිදහස් වෙයි. එහෙමයි. එතකොට හැම පැත්තකම මිනිස්සයා බලාපොරොත්තු වෙන්නේ මිනිස්සයාට සුවය, නිවන, ඒ වගේම නිදහස. එහෙමයි. තමන්ගේ නිදහස, සුවය, මේ දුකක් නැතුව ජීවත් වීම. නමුත් ආගමයි දේශපාලනයයි ආර්ථිකයයි නීතියයි පවුලයි අධ්‍යාපනයයි ඊළඟට මේ නීතියයි මේවා ඔක්කොම එකට මේවා ජාලයක් මේවට කියන්නේ ජාලයක් මේකට කියන්නේ බ්‍රහ්ම ජාල කියලා. ඒතර මේ එකට යන ජාලයක් ආගමයි දේශපාලනය එකට යන්නේ. හැබැයි ඊට පස්සේ දේශපාලන දැන් ආගමයි දේශපාලනය එකට යනවා. ඒතර මේ චතුරාරි සත්‍යයේ තියෙනවා සමුදය දුක සමුදයේ දුක කියන්නේ සම්මතයක් සම්ප්‍රදායක් ඒකට අපි කියන්නේ බොරුවක්. ඒක බොරුවක්. එතකොට මේ චතුරාරි සත්‍ය දෙකක් බොරු. එහෙමයි. චතුරාරි සත්‍ය දෙකක් ඇත්ත. ඒතර ඇත්ත දෙකයි බොරු දෙකයි තියෙන්නේ. එතකොට ලෝකේ පවත්වාගෙන යන්නේ දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ. එහෙමයි. එතකොට මේ දුක් ලෝකේ කියලා කියන්නේ චතුරාරි සත්‍ය සමුදයේ දුක. එහෙමයි. ලෝකේ කියන්නේ චතුරාරි සත්‍ය සමුදයේ දුක. අලෝක කියන්නේ Nirodha නිවන. එතකොට දැන් සමුදය දුක තුල සමුදය දුක තමයි විඥානය කියලා අපි ගන්නවා විඥානය. ඒතර විඥානය කියන්නේ රාග දේශ මොහ වලින් කටයුතු කරන සංකාරපත්‍ය විඥානං සංචේතන ආහාර. එතකොට මේ සංචේතන ආහාර විඥාන ආහාර
සමුදය දුක සමුදය දුක එකම කොටසක්. එතකොට මේ ලෝකය කියලා කියන්නේ විඥාණයට. එතකොට මේ විඥාණයෙන් කටයුතු කරන අය යථාර්ථයක් නැහැ. සත්‍යයක් නැහැ. සත්‍ය අවබෝධ වෙලා නැහැ. සම්මාදිටියට පත් වෙලා නැහැ. ඒ නිසා එයා විඥාණයෙන් කටයුතු කරන්නේ ඒක ලෝකය. එතකොට දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතෝ මේ විඥාණය කටයුතු කරන්නේ දුක මත. හේතුව විඥාන ආහාරය සංචේතන ආහාර සංකාරපච්චය විඥාන සංකාර කියන්නේ රාග දේශ මොහ රාගයේ දුකක් දේශයේ දුකක් මොහයේ දුකක් එතකොට රාගය කියලා කියන්නේ කාමසුකල්ලි කාණුയോഗේ රාගය කියන්නේ කාමසුකල්ලි කාණුയോഗේ ඊට පස්සේ දේශය කියන්නේ අත්තකිලමතාණුയോഗේ මොහයේ ওই දෙකට අතර තියෙන්නේ එතකොට දැන් මේ රාගයෙන් දැන් ලෝකය කාම ලෝකේ එතකොට කාම ලෝකේ එතකොට ලෝකේ හැදිලා තියෙන්නේ රාග දේශ මොහලින්. එතකොට දැන් බලාපොරොත්තු වෙනවා යථාර්ථය සත්‍ය. එතකොට යථාර්ථය සත්‍ය තියෙන්නේ Nirodhe nivane. එහෙමයි. සමුදේ දුකේ තියෙන්නේ බොරුව. බොරුව. එතකොට ආගමෙන් කරන්නේත් බොරුව, දේශපාලනඥයෝ කරන්නේත් බොරුව. එකට එක ගැලපෙනවා. එකට එක ගැලපෙනවා. එතකොට මේ දෙක ගහයි පොත්තයි වගේ එකට යන්නේ. එහෙමයි. දේශපාලනඥයා ගෙනියන්නේ බොරුවෙන්. එතකොට ලෝකේ පවත්වාගෙන යන්නේ ලෝකේ පවත්වන්නේ බොරුවෙන්. එතකොට ලෝකය කියන්නේ සමුදේ දුක. චතුරාරි සත්‍යයේ සමුදේ දුක විඥාණය. එතකොට සංචේතන ආහාර සංකාරපත්‍ය විඥාණ. එතකොට මේ සංකාර තමයි දුක. සංකාර සං දුක්ඛ. සන්තාප සංවේග සංවේදනා සං දුක්ඛ මේ සං දුකයි. එතකොට දැන් දුක මත ඉඳගෙන දුක නැති කරන්න බලනවා. දුක උඩ ඉඳගෙනම දුක මත නැ දැන් ගින්දරට වැටිලා ගින්දරේ හිටගෙන ගින්දර ගිනි පාගන ගමන් කියන පිච්චෙන්නේ නැතුව ඉන්න ඕනයි කියලා. එහෙමයි. ඒතර ගින්දර තුල හිටගෙන ගින්දර තුල ගින්දර මත ඉන්න කෙනෙක් පිච්චෙන්නේ නැතුව ඉන්න ඕනයි කියනවා. ගින්දර වල ඉඳත් ඕනයි පිච්චෙන්නේ නැතුව ඉඳත් ඕනයි. පැණි රහස කණ්ඩත් ඕනයි දිය වැඩියාව නැති වෙන්නත් ඕනයි. එහෙම බෑ. ඒක හේතුඵලයක්. ඒතකොට සමුදේ දුක නම් හේතුඵලයේ දුක. සමුදේ දුක හේතුඵලයේ දුක. එහෙමයි. එතකොට දැන් මෙතන දැන් ඡන්දේ දීලා බලාපොරොත්තු වෙනවා දේශපාලනයේ මේ යථාර්ථයක්. එහෙමයි. සත්‍යය. ඒ කියන්නේ දුකක් නැතුව ඉන්න ඕනයි කියලා. බෑ. එතකොට ඒ එතනම තියෙන දුක. එතකොට ආගම කියන්නේ බුද්ධාගම ඇතුළු සීලු මාගම්. බුද්ධාගම ඇතුළු සීලු මාගම් තියෙන්නේ සමුදය දුක, බොරුව. බුද්ධාගම ඇතුළු සීලු මාගම් බොරුවක්. එතකොට ඒක සමුදය දුක. එතකොට බුද්ධාගම කියන්නේ කාමසුකල්ලි කාණුയോഗය. බුද්ධාගම කියන්නේ කාමසුකල්ලි කාණුയോഗය. අයි පින. ප්‍රිය. පිනවන්න කියන්නේ මොනවද පිනවන්නේ? රජ සම්පත්, සිටු සම්පත්, මෙති සම්පත්, ඇමෙති සම්පත්. සම්පත් සං කියන්නේ රාගදේශ මොහලින් පත් වෙලා රාගදේශ වලට පත් වෙච්ච අය සම්පත් සම්පත් වලින් කොහෙද දුකක් නැතුয়ে ඉන්නේ. ඒතර සම්පත් එකතු වෙන තැන දුකටපත් වෙනවා. මොනවද සම්පත්? රජ සම්පත්, සිටු සම්පත්, මෙති සම්පත්, ඇමෙති සම්පත්, දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්, මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය සම්පත්. මොනවද මේ සමුදේ දුක? එහෙමයි. ඒතර ලෝකයේ තුල ඉඳගෙන මඩ ගොඩක ඉඳගෙන මඩ නොගෑවි ඉන්න බෑ. මඩ ගොඩේ වැටිච්ච කෙනාගේ මඩ ගෑවෙනවා. ඒතර මඩ නැතුয়ে ඉන්න ඕන නම් මඩෙන් අයින් වෙන්න ඕන. එහෙනම් Nirodhe nivanata එන්න ඕන දුකක් නැතුয়ে ඉන්න. එහෙනම් ආගමෙන් කවදාවත් සහනයක් නැහැ. දේශපාලනෙන් සහනයක් නැහැ. එහෙනම් මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මායාවක් මේ. ආගම කියන්නේ මායාවක්. මාක්ස්වාදෙත් තියෙනවා මායාවක් කියලා. ආගම කියන්නේ මායාවක්. මාක්ස්වාදෙත් මේක තියෙනවා පැහැදිලිව. ආගම කියන්නේ මාක්ස්වාදීන් කියනවා මේක මායාවක්. මේක බොරුවක්. මේක මුලා කිරීමක්. ඒතර දේශපාලන කියන්නේත් එහෙම එකක්. අබින් වගේ කියලා. ඔව්. ආගම අබින් වගේ කියලා කියනවා. මත් වෙනවා. එහෙමයි. ඒතර දැන් මේ මුලාව තුල ඉඳගෙන දුකේ ඉඳගෙන දුක නැතිකරන්න බැ ගින්දරේ ගිනි ගොඩේ ඉඳගෙන පිච්චෙන්නේ නැතු ඉන්න ඕනි කොට බෑ. එහෙමයි. මඩ ගොඩේ ඉඳගෙන මඩ නොගෑවි ඉන්න ඕනි කොට බෑ. එහෙනම් සමුදය දුකේ ඉන්න විඥාණයෙන් වැඩ කරන මිනිසෙක් මොන කෙනා ජනාධිපති වුණත් ඒ පුද්ගලයා විඥාණයෙන් වැඩ කරනවා නම් එයා දුකට පත් වෙනවා සත්‍යයි. මහජනයත් එක්කම. මහජනයත් එක්ක සියල්ලෝ. ඒතර ලෝකේ දුකයි. ඒතර ලෝකේ කියලා කියන්නේ විඥාණයෙන් වැඩ කරන ලෝකේ සමුදේ දුක. ඒතර මේ සමුදේ දුකේ ඉන්න විඥාණයෙන් වැඩ කරන පිරිසක් එක්ක දුකක් නැතුয়ে ඉන්න ඕනයි කියලා තීරණයක් ගත්තොත් ඒක වැරදි. ඒක වැරදි යට. ඒතර මේ චතුරාරි සත්‍ය තියෙනවා හරි යට සහ වැරදි යට කියලා දෙකක්. සමුදේ දුක වැරදි යට. සමුදේ දුක වැරදි යට. Nirodhe nivana හරි යට. හරි යට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගේ නම් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම මේ පැත්තට එන්න ඕන. වැරදි යටට යනකොට සමුදේ දුක
මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ජීව මිත්‍යා සති මිත්‍යා සමාධි ඒ පැත්තට හැරෙනවා. එහෙමයි. ඒතර මේ දෙතා ධර්මයක් මේ තියෙන්නේ. එහෙමයි. ඒතර මේ දෙතා ධර්මයේ තේරුම් අරගෙන දුකෙන් නිදහස් වෙනවා මිසක් එහෙමයි. අපි මේ යම් ආගමක් ගැන විශ්වාස තියලා දුකෙන් නිදහස් වෙන්න බෑ. දේශපාලනය පිළිබඳ විශ්වාසයක් තියලා දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් අපි විශ්වාසය විශ්වාසා පරමාඥාති විශ්වාසයක් තියන්න ඕන කොහෙද සමුදේ දුක් නිරෝධය නිවන. එතකොට මේ ධර්මයේ තුල විශ්වාසය තියන්න ඕනේ. ඒ ධර්මයේ තුල විශ්වාසයක් තියන්නයි යථාභූත ඥාන දර්ශනයක් තියෙන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. මොනවද ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියන්නේ? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය තියෙනවා සමුදේ දුක වැරදි අට වැරදි දේ වැරදි හැටියට දැකීම, හරි දේ හරියට දැකීම, හරි දේ හරි අට දැකීම නිරෝධේ නිවන. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන තෙක් කිසිම කෙනෙකුට සහනයක් පිහිටක් දුකක් නැතුව ඉන්න බෑ. එහෙනම් දුකටපත් වෙනවම තමයි. ඒක සත්‍යයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය සත්‍යයි. දැන් දුක්ඛ සත්‍ය කියන්නේ සත්‍ය. සමුදය සත්‍ය කියන්නේ සත්‍ය. නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඒක සත්‍යයක්. එතකොට මේ සත්‍ය අවබෝධ කරගෙන කටයුතු කරන කෙනෙකුට දුකක් නැහැ. එහෙමයි. එහෙනම් අපි විශ්වාසයේ තියන්න ඕන කොහෙටද? දහම ගැන. දහම ගැන. දහම විශ්වාස කරන්න ඕන. ධර්මයේ සත්‍යයයි. දහම කාටවත් ඕලවන්න වෙනස් කරන්න බෑ. හැබැයි සමුදේ දුක සම්මතය. සමුදේ දුක සම්මතය ගැන විශ්වාසයක් තියන්න බෑ. එහෙනම් නායකයෙක් ගැන, දේශපාලනය ගැන, පුද්ගලයෙක් ගැන විශ්වාසයක් තියන්න බෑ. සංකල්පයක් ගැන විශ්වාසයක්. දැන් ආගම ආගම කියන්නේ සංකල්පය. බුද්ධාගම කියන්නේ සංකල්පය. ඊළඟට ක්‍රිස්තියානි ආගම, මුස්ලිම් ආගම, හින්දු ආගම, දේව සංකල්ප, මේවා සංකල්ප. ඒතර මේ සංකල්ප ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. එහෙනම් අපි විශ්වාසය තියන්න ඕන මොනවටද? ධර්මයේ සත්‍යයයි. චතුරාර්ය සත්‍ය සත්‍යයයි කියලා විශ්වාස කරා ඒ පුද්ගලයාට එදා ඉඳන් දුකටපත් වෙන්නේ නැහැ. එහෙනම් මේ දුකක් නැතුව ඉන්න ඕන නම් අපි මේ පුද්ගලත්වයක් සහ සංකල්පයක් පිළිබඳව විශ්වාස තියලා යන්නේ ඒක තමයි මුලාව කියලා කියන්නේ. ඒතර අපි යථාර්ථය තුල පිහිටන්න ඕන. සත්‍ය තුල පිහිටන්න. ඒ කියන්නේ ආරණවංශ තව පොඩ්ඩක් ඕක විග්‍රහ කළොත් දැන් මේ මිනිස්සු බොහෝම නැවුම් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ රටේ මේ කාලේ. දැන් එතකොට රට අගාධයකට වැටිලා පහළට ගිය වෙලාවේ මිනිස්සු හිතනවා දැන් ඔන්න අපි සුඛිත මුද්ධිත වෙන තැනකට ඇවිල්ලා. එතකොට අපි එක් ජනාධිපතිවරයෙක් දිහා බලාගෙන ඉනවා, යත් පුද්ගලයෙක්. එක් ජනාධිපතිවරයෙක් දිහා බලාගෙන ඉන්නවා, ආ දැන් මෙයා රට ගොඩදායි. එතකොට අර කම්මැලි ටික එකතු වෙලා ජනාධිපතිවරයා තනි පුද්ගලයා තව පිරිසක් ඉන්නවා. හැබැයි කම්මැලි මිනිස්සු බලන් ඉන්නවා මෙයා රට ගොඩදායි. එතකොට දහමට අනුව දැන් අපි අහලා තියෙනවා ආරයන් වහන්ස බුදුන් වහන්සේත් දිච්චමී රජදරුවන්ට යම් යම් අවස්ථාවල උපදෙස් ලබා දුන්නා කියලා පාලකීන්ට. එතකොට දැන් මෙතනදී දැන් සමහර ස්වාමින් වහන්සේලා එක්තරා කාලයක අපි දැක්කා අවුරුදු කීපයකට කලින් මේ රටේ හිටපු දේශපාලකයොත් තායිලන්තයට ගියා, ලංකාවෙත් දවස් 7ක් මහණ වෙලත් හිටියා. මේ එතකොට අපිට පේනවා මාර ලැබිනේ මේ ආගමට මේ දේශපාලකයෝ. ඕකදාරයන් වහන්සේ වෙන්න ඕනේ දේශපාලකයන්ගෙන් ස්වාමින් වහන්සේලා දෙන්න ඕනේ ඒ උපදේශයේද? එහෙම නැත්නම් අපි නිරතුරුවම කතා කරන මේ දහම පැත්තට මේ දේශපාලකයෝ යොමු කරන එකද කියන එකත් ඔබ වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා පටිනවා. හොඳ ප්‍රශ්නයක්. මොකද මේ දැන් මේ චතුරාර්ය සත්‍යයේ තියෙනවා සමුදය දුක කියන්නේ පොට්ටපාද. එහෙමයි. පොට්ටපාදයි. නිරෝධේ නිවන කියන්නේ ධම්මපාද. පාද දෙකයි තියෙන්නේ. චතුරාර්ය සත්‍යයේ පාද දෙකක් තියෙනවා. පොට්ටපාද සහ ධම්මපාද. ඒතර පොට්ටපාද කියලා සූත්‍රයක් තියෙනවා. මේ පොට්ටපාද සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා කරනවා පොට්ටයෙකුට, අන්ධයෙකුට ඇස් පේන්නේ නැති කෙනෙකුට තවත් අන්ධයෙකුට ඇස් පාර පෙන්වන්න බෑ. ඒතර තවත් පොට්ටේ දැන් පොට්ට ඇස් පේන්නේ නැති මිනිස්සෙක් තවත් ඇස් පේන්නේ නැති මිනිස්සෙකුට මෙන්න හරියට පාර යන්න අන්න අතන ගලක් තියෙනවා, මෙන්න මුලක් තියෙනවා, අතන වලක් තියෙනවා, දැන් ඔයා පාර වැරදිලා තියෙන්නේ මෙන්න හරි පාර කියලා කවදාකවත් කියලා දෙන්න බෑ. පොට්ටේකට තවත් පොට්ටේකට, අන්ධයෙකුට තවත් අන්ධයෙකුට පාර පෙන්වන්න බෑ. එහෙනම් ආගම කියන්නේ පොට්ටපාද. ආගම කියන්නේ බුද්ධාගම ඇතුළු සීලම ආගම් පොට්ටපාදයි. ඒතර මේ පොට්ටපාදයට සමුදේ දුකට යන කාමසුකල්ලි කාණියෝගයට වැටිච්ච, අත්තකිලමතාණියෝගයට වැටිච්ච සමුදේ දුකට යන පොට්ටපාද කෙනකොට ආගමේ පොට්ටපාද ආගම් සියල්ල පොට්ටපාදයි. ඒතර පොට්ටපාද පැත්තකට ධම්මපාදයක් යථාර්ථයක්. ධම්මපාදය කියලා කියන්නේ යථාර්ථයක්. ඒතකොට ඒ යථාර්ථය පෙන්වන්න බෑ පොට්ටේකට. ඒ කියන්නේ ඇස්පේන මිනිහෙකුට පොට්ටේක් හරි තැනට ගිනියන්න පුළුවන්. ඇස්පේන මිනිහෙකුට ඇස්පේන මිනිහෙක් හරි තැනට ගිනියන්න පුළුවන්.
නමුත් පොට්ටේකට කවදාකවත් ඇස්පේන මිනිහෙක් ගෙනියන්නත් බෑ පොට්ටේක් ගෙනියන්නත් බෑ ඒ නිසා පොට්ටේකට ඇස්පෙනිච්ච දවසකට පාරේ හරියට යන්න පුළුවන් ඒ වාගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච සත්‍යවාදීයෙකුට විතරයි මේ දුකක් නැතුව ගැටලුවක් නැතුව ප්‍රශ්නයක් නැතුව සමාජයේ ජීවත් වෙන්න පුළුවන් එහෙම නැතිනම් කිසිම කෙනෙකුට කොහොම එකට එකතු වුණත් පොට්ටේව ගොඩක් එකතු අපි කියමු පොට්ටේව 1000ක් එකතු වෙලා පාරේ හරියට යමු කියනවා එක පොට්ටේකට පාරේ යන්නත් බෑ හරියකට පොට්ටේව 1000ක් එකතු වුණත් පාරේ හරියට යන්න බෑ එහෙනම් සංඛ්‍යාව වැඩි වෙන එක නෙවෙයි පාදය වෙනස් කරන්න ඕන පොට්ට පාද ධම්ම පාද බවට පත් වෙන්න ඕන එදාට තමයි රට හරියට ගෙනියන්න පුළුවන් මේ හරියටම හරි තැනට ඒතර හරි යට හරි යට කියන්නේ චතුරාරි සත්‍ය ඒතර හරි යට කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙමයි එහෙනම් හරි යටට ගන්න නම් පාලකයා පොට්ට පාද වෙලා බෑ එහෙමයි ඒතර පාලකයාට උපදෙස් දෙන අපි කියමු ආගමික නායකයෝ දැන් පෞගේ කාලේ දැන් පෞගේ කාලේ ශ්‍රී දූෂකයෝ කියලා ඔව් දැන් නෑ දැන් පෞගේ කාලේ ගෝඨාභයම ජනාධිපතිතුමා ගත්තෙත් ආගමෙන් එහෙමයි ගත්තෙත් ජනාධිපති කළෙත් ආගමෙන් හැබැයි ගෝඨාභය මහත්තයාට ගෝඨා ගෝ හෝම් කියලා එළෙව්වෙත් ආගමෙන් එතකොට මේ ආගම කියන්නේ පොට්ටපාද එතකොට දැන් ගෝඨාභය මහත්තයාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ ගෝඨාභය මහත්තයාගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ ගෝඨාභය මහත්තයාට එන්න කිව්වා ඊට පස්සේ ගෝඨාභය මහත්තයාට යන්න කිව්වා දැන් බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි වැරද්ද තියෙන්නේ ආලවක යක්ෂයාගේ එහෙමයි දැන් ආලවක යක්ෂයා කියනවා බුදුහාමුදුරුවන්ට මේ ඇතුළට එන්න කියනවා දැන් ආලවක යකා කියනවා ශ්‍රමණ ඇතුළට දැන් බුදුහාමුදුරන්ට එව එව ශ්‍රමණ ඇතුළට එව ඊට පස්සේ ආපහු යව එතකොට කවුද මේ මෙහෙවන්නේ යක්ෂයෙක් යක්ෂයෙක් හැබැයි බුදුහාමුදුරෝ යථාර්ථවාදී කෙනෙක් එහෙමයි එහෙනම් මේ යක්ෂයෝ තමයි මේ පොට්ටපාදාය යක්ෂයෝ තමයි ආගමේ ඉන්න යක්ෂයෝ තමයි කෙනෙක් එව කියන්නේ කෙනෙක් යව කියන්නේ එහෙනම් මේ යන කෙනාවත් එන කෙනාවත් නෙමෙයි වැරදි බුදුහාමුදුරෝ වැරදි නෑ යක්ෂයා වැරදි එහෙනම් අපි මේ මිනිස්සුන්ට දෙන ආකල්ප මිත්‍යා ආකල්ප තමයි වැරදි සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා මේ ආර්ය මාර්ගයේ කෙනෙකුට දුන්නොත් යන්න කියන්න ඕනන්නෙත් නෑ එන්න කියන්න ඕනන්නෙත් නෑ එන්නත් දන්නවා අය යන්නත් දන්නවා එහෙනම් මෙතන තමයි අපට වැරදුනේ අපි දෙන ආකල්පේ වැරදි එහෙනම් අපි නිවැරදි ආකල්පයක් දෙන්න ඕන ඒ නිවැරදි ආකල්පය කියලා කියන්නේ සම්මා දිට්ඨිය ඉතින් සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැතුව මේ දහම රටට දෙන්නේ නැතුව දහම රටට දෙන්න ඕන එතකොට දහම දෙන්න ඕනේ දේශපාලනඥයන් දහම දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට දහම දෙන්න ඕනේ බුද්ධාගමේ හාමුදුරුවෝ ඇතුළු සියලුම දෙනාට බුදු බුද්ධාගම නෙමෙයි බුදු දහම බුදු දහම මුල ඉඳන් කියලා දෙන්න වෙනවා හරියට මේ දහම දෙන්න ඕන ආගමට පන්සලේ හාමුදුරුවෝ බුද්ධාගමේ හාමුදුරුවෝ ඊළඟට ක්‍රිස්තියානි මේ ආගමේ ඉන්න මේ ඒ පූජකවරුන්ට මුස්ලිම් ආගමේ ඉන්න පූජකවරුන්ට Hindu ආගමේ ඉන්න පූජකවරුන්ට සියලු දෙනාටම මේ යථාර්ථය කියන්නේ දහම දහම කියලා දෙන්න. අපේ බුද්ධ ආගමේ දිලා දිලා පොත්පත් පවා සප්පුරා වෙනස් වෙනවා. ඒක බුද්ධ ආගම. ඒක ආගම. එහෙමයි. ඒතර දැන් පොට්ටේ කතා කරනවා ඉරහඳ ගැන, ඇලදොල ගැන. දැකලා නැහැ. ගහකොළ ගැන, සතා සිව්පාව ගැන. පොට්ටේව කතා කරනවා. හැබැයි පොට්ටේව ඇල දවල දැකලා නැහැ. ගහකොළ දැකලා නැහැ. විඳලත් නැහැ. විඳලත් නැහැ. ඊට පස්සේ ඇල දැකලා නැහැ. ගහ දැකලා නැහැ. කොළ දැකලා නැහැ. සතා සිව්පාව පොට්ටේව දැකලා නැහැ. හැබැයි පොට්ටේ බුද්ධිමත් එක්කල හිතුවත් අනිත් අයත් හිතනවා. දැන් පොට්ටයා කියන්නේ පොට්ටයාට පුළුවන් තවත් පොට්ටේකට කියන්න පුළුවන්. ලරි ලස්සනයි ගහ. හොඳට මල් පිපිලා තියෙනවා. ඊට පස්සේ ගහේ හොඳට දළු දාලා තියෙනවා. කොළ තියෙනවා. මහ විශාල කඳක් තියෙනවා. ගහ ගැන ලස්සනට කියන දොළපාරවල ලස්සනට ගලන කාටද මේ කියන්නේ පොට්ටේකට පොට්ටයන්ට බණ කියන්න පුළුවන්. ඒක පොට්ටපාද. එතකොට පොට්ටේකට කියන්න පුළුවන් තවත් පොට්ටේකට ගහක් ගැන වර්ණනා කරන්න පුළුවන්. හැබැයි අර අහගෙන ඉන්න පොට්ටයා දැකලත් නැහැ ගහ. කියන පොට්ටයා දැකලත් නැහැ ගහ. එහෙනම් මේ යථාර්ථය කියන එක අවබෝධ කරගන්න නැතුව පාලකයාද පාලිතයාද එහෙම නැත්නම් ආගමිකයාද ආගමෙන් අනුශාසනා කරන තැනැත්තාද අනුශාසනා ලබන තැනැත්තාද? අසත්පුරුෂයෙක්ගෙන් තවත් අසත්පුරුෂයෙකුට පුරුෂයෙකුට උපදෙස් දෙන්න බෑ. එතකොට මේක මේ ධර්මය කියන්නේ පුරුෂ ධම්ම සාරතී. පුරුෂ ධර්මයක්. ඒතරේ පුරුෂ ධර්මයේ තුල හිටගෙන ඉඳලා මේ පුරුෂ ධර්මය කියන්න ඕන තවත් සත්පුරුෂයෙකුට. පුරුෂ ධර්මය කියන්න ඕන කාට තවත් සත්පුරුෂයෙකුට. එහෙමයි. ඒතර මේක බෙදා ගන්න ඕන. ඒතකොට මේ ධර්මයේ තමයි ඉස්සර කරන්න ඕන. ඒ කියන්නේ සම්මාදිට්ඨියට පත් නොවුච්ච කෙනෙක් අසත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. එතකොට මේ අසත්පුරුෂයෙකුට මේ අසත්පුරුෂයෙක් කියන්නේ අසත්පුරුෂ ධර්මයක්. එහෙමයි.
සත්පුරුෂය කතාක සත්පුරුෂයා කියන්නේ අරියන් වහන්සේලා යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගත සම්මාදිට්ඨියටපත් වෙච්ච සුතවත් අරිය ශාවකයෝ. ඒ අය කියනවා. ඒ අයට කියන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ අරියන් වහන්සේ අපේ මේ 225 සත්පුරුෂය වුණොත් මේ රට ගොඩ නේද? ඔව්. ඔව්. මේ රට ගොඩ ගන්න නම් මේ රට ගොඩ ගන්න නම් යථාභූත ඥාන දර්ශනයක් ඇති කරන්න ඕනයි. එතකොට මිත්‍යා සංකල්ප අයින් කරන්න ඕනයි. එතකොට මේ මිත්‍යා සංකල්ප වලින් තොරව ඒ අපි මේ මේ රට ගොඩනගන්න ඕනේ. සම්මා සංකල්ප දෙන්න ඕනේ. එතකොට ආරයන් වංශ අපේ දේශපාලකයෝ ඔය මෑණිවරු පස්සේ දේවාල පස්සේ සමහරවිට ඉන්දියාවේ ඔය කෝවිල් තියෙනවා. ඒව පස්සේ යණේකම යණේකෙම්ම අපිට පේනවා වංශය කිව්ව විදිහට අසත්පුරුෂ අය තමයි ඒ දේශපාලකයොත් ඇසුරු කරන්නේ. එතකොට දහමට අවතාරයන් වහන්සේ මේවා මේ මේ පස්සේ මේ මිනිස්සු යන්නේ නැහැ නේද? දිට්ඨිය දැන් අන්ධකාරේ බුදුහාඳුරෝ දේශනා කරන මේ අඳුරතරම් භයානක දෙයක් මේ අවිද්‍යාව නැමැති අඳුරතරම් භයානක අන්ධකාරයක් මේ ලෝකේ ආයි නැහැ කියන බුදුහාඳුරෝ. එහෙනම් මේ අවිද්‍යාව අපි මේ කනවැල් අල්ලගෙන මේ අපි මුලා වෙලා මේ යථාර්ථයක් අපි නැතුව මෙහෙම යන්න බෑ ලෝකයක් හදන්න බෑ ලෝකයක් ගොඩගන්න බෑ දුකෙන් මිනිසු නිදහස් කරන්න බෑ එහෙනම් මේ යථාර්ථය කියන එක මිනිසුන්ට දෙන්න ඕන සත්‍ය චතුරාරි සත්‍ය ධර්මයේ ඉතින් ඒකට අපි දැන් කාලය හොඳ හොඳ කාලයක් තියෙන්නේ ඒකට සුදුසු කාලයක් තියෙන මේ ධර්ම දැන් දෙන්න පුළුවන් රටට එතකොට ආරයන්ස මිනිස්සු විදිහට දැන් අපේ කෙටි විරාමයට කලින් පොඩි පැහැදිලි කිරීමක් කරනවාන්ස ඊට පස්සේ අපේ වැඩසටහනට නැවත අපි සම්බන්ධ වෙමු දැන් අපේ රටේ මහජනයා පුදුමාකාර පීඩිත මානසිකවත්වයකින් මේ කාලය තුල හිටියා ආරයන්ස දැන් නැවුම් බලාපොරොත්තු මිනිසුන්ගේ තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා විසින් මේ අපේ රට කඩන් වැටිච්ච එක යම් නායකත්වයක් දෙයි කියලා එතකොට ආරයන්ස මිනිස්සු 100%ක් ඒ ගැන අතිශය ධනාත්මකව හිතන් ඉන්න එකද වටින්නේ මොන වගේ මානසික මට්ටමක මිනිස්සු හිටියොත් හොඳයි කියලා ඔබ වහන්සේට දහමට අනු පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් දැන් අපි මම ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි පුද්ගලයෙක් හෝ සංකල්පයක් ගැන විශ්වාසයක් තියනවට වඩා යථාර්ථය ගැන විශ්වාසයක් තියන්න ඕනේ. මේ දහම ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. දැන් මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයෙක් ගැන. එහෙමයි. එතකොට පුද්ගලයා මිත්‍යා දෘෂ්ටික නම් පුද්ගලයාට පුද්ගලයාගේ තියෙන්නේ ඒ පුද්ගලයාගේ විඥාණයෙන් නම් වැඩ කරනවා නම් පුද්ගලයා මිත්‍යා දෘෂ්ටික නම් එයාගෙන් යථාර්ථයක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙනම් ඒ බලාපොරොත්තුව සිඳ බිඳ වැටෙනවා. එහෙමයි. ඊළඟට ඒ පුද්ගලයෝ දෙන සංකල්ප තියෙනවා. දැන් මාක්ස්වාදය කියලා කියන්නේ සංකල්පයක්. ආගම කරන්නේ සංකල්පයක්. ඒතර මේ සංකල්ප. ඒතර මේ සම්මා සංකල්ප වෙන්න ඕනේ. මිත්‍යා සංකල්පයක් දුන්නෙලා බෑ. එහෙමයි. ඒතර මිත්‍යා සංකල්පයක් දුන්නොත් එම ඒක කොහෙට ගිහලා වැටෙයිද දන්නේ නැහැ. දැන් පුද්ගලයෙක් ගැන අපිට විශ්වාසයක් තියන්න බෑ. දැන් මේ ජනාධිපතිතුමා මේමයි කියලා අපි දන්නේ නැහැ. මේ කොයි විදිහේ සංකල්ප තුලින් මේ රට හදන්න යයිද? සම්මා සංකල්ප වුණොත් මේ ජනාධිපතිතුමාට රට හදන්න පුළුවන්. ඒ කියන්නේ උපේක්ෂා සහගතව ඉන්න කියලා දුන්නා කියන්නේ. උපේක්ෂා සිත විතරක් නෙවෙයි. ඔව් උපේක්ෂා සිතමයි තමයි සම්මා සංකල්පය කියලා කියන්නේ. යථාර්ථේ යථාභූත ඥාන දර්ශනේ. ඒතර මේ සත්‍ය කියන එක පාලකයාත් පාලිතයාත් තුල ඇති වුණාට පස්සේ ප්‍රශ්න නැහැ. එහෙනම් චතුරාර්ය සත්‍ය දෙකක් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ආරණවංශ මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ ලෝකේ ප්‍රායෝගිකව අපිට කළ හැකි දෙයක් කියලා කතා කරන්නේ. ඒකට තමයි කියන්නේ පරියප්ති ශාසනය, ප්‍රතිවත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය, ත්‍රිවිධ ශාසනය කියන්නේ ඒක තමයි. ඒතර පරියප්තිය තියෙන්න ඕනේ, ප්‍රතිපත්තිය තියෙන්න ඕනේ, ප්‍රතිවේදය තියෙන්න ඕනේ. ඒතර මේ ත්‍රිවිධ ශාසනය ගැන අපි මේ විරාමයෙන් පසු සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි කෙටි විරාමයකින් පසුව නැවතත් වැඩසටහනට සම්බන්ධ වෙමු. නැවතත් අපි අනුත්තර වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඊළඟට ආරයන් වංශ විශ්ව න්‍යාය දැන් අපි දහමේ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම කතා කරනවා මේ සම්බන්ධව විශ්ව න්‍යාය කුමක්ද කියන ආරයන් වංශ පොඩ්ඩක් අපි පැහැදිලි කරලා දුන්නොත් අපේ නරඹන අයටත් මේ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. ඔව් එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා විශ්ව න්‍යාය කියන එක යථාර්ථය. විශ්ව න්‍යාය කියන්නේ යථාර්ථය. එතකොට මේ විශ්ව න්‍යාය යථාර්ථය දැන් මේ අපි සක්වලක් ගත්තට පස්සේ මේ විශ්වයේ තියෙනවා සක්වලවල්. ඒවට අපි කියන්නේ දසදහසක් සක්වලවල්. එතකොට මේ හැම සක්වලකම තියෙනවා ජීවීන් ඉන්න සියලුම සක්වලවල තියෙනවා න්‍යාය දෙකයි තියෙන්නේ. එතකොට දැන් ඔක
බුද්ධාගමේ තියෙනවා කම්ම නියාමයේ ධම්ම නියාමයේ උතු නියාමයේ බීජ නියාමයේ චිත්ත නියාමයේ කියලා එහෙම නියාම ධර්ම තියෙනවා. ඒක බුද්ධාගමේ තියෙනවා. නමුත් නියාම පහයි නෙමෙයි තියෙන්නේ. නියාම දෙකයි තියෙන්නේ. සෑම විශ්ව දැන් චතුරාර්ය සත්‍ය තමයි මේ නියාම දෙක තියෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍යයේ තියෙනවා චතුරාර්ය සත්‍ය කියන්නේ විශ්ව න්‍යාය. එතකොට ඒ විශ්ව න්‍යාය චතුරාර්ය සත්‍යයේ තියෙන විශ්ව න්‍යාය කාටවත් වෙනස් කරන්න බෑ. ඒක එහෙමම තමයි. දැන් අපි කියමු ගින්දරවල තියෙන න්‍යායක් තියෙනවා. ගින්දරවල න්‍යාය තමයි පිච්චෙන එක. වතුරේ න්‍යායක් තියෙනවා. වතුරේ න්‍යාය තමයි සීතල වෙන එක. දැන් වතුර ඇල්ලුවම සීතලයි. ගින්දර ඇල්ලුවොත් පිච්චෙනවා. එතකොට ඒවා එදාට ගණිත න්‍යාය වගේ ඒවා තියෙනවා. දැන් ගණිත න්‍යායවල ඒවත් න්‍යායක්. ඒක න්‍යායක්. ඒක වෙනස් කරන්න බෑ. දැන් කවුරු හරි කිව්වොත් එම දෙවරක් දෙක 4යි කියලා. එතකොට දෙවරක් දෙක 10යි කියන්න බෑ. එන න්‍යාය වෙනස් වෙනවා. එතකොට පස්වරක් දෙක 10යි කියන්න පුළුවන්. පස්වරක් දෙක 15යි කියන්න බෑ. එතකොට ලංකාවේ පස්වරක් දෙක 15යි කියනවා. ඉන්දියාවේ පස්වරක් දෙක 10යි කියනවා. ඇමරිකාවේ පස්වරක් දෙක 20යි කියනවා. එහෙම හදන්න බෑ. එහෙම බෑ. එතකොට ඒ ගණිත න්‍යාය කියන එකත් විශ්ව සාධාරණ සහ සම්මතයක් වෙලා. ඒක සම්මතයක් කරගෙන විශ්ව සාධාරණයි. ඒක විශ්ව න්‍යායක්. ඒක ඔව් ඒක න්‍යායයි. ඒක නියාම ධර්මයක්. ඒ වගේ තියෙනවා මේ විශ්වයේ තියෙනවා කම්ම නියාමයේ ධම්ම නියාමයේ කියලා නියාම දෙකක්. කම්ම නියාමයේ වැටෙන්නේ චතුරාර්ය සත්‍යයේ සමුදේ දුකට. කම්ම නියාමයේ වැටෙන්නේ චතුරාර්ය සත්‍යයේ සමුදේ දුකට. ධම්ම නියාමයේ වැටෙන්නේ චතුරාර්ය සත්‍යයේ නිරෝධේ නිවනට. නිරෝධේ නිවනට. ඒ දෙක වෙනස් කරන්න බෑ. ඒතර ධම්ම නියාමයට වැටෙන ඒවා කිසිම දෙයක් කම්ම නියාමයට දාන්න බෑ. කම්ම නියාමයේ තියෙන ඒවා කිසිම දෙයක් ධම්ම නියාමයට දාන්න බෑ. එතකොට මේ දෙක යා කරන්න බෑ. කීයටවත් කරන්න බෑ. හැබැයි එහෙම කළොත් දැන් එහෙම කරලා තියෙනවා. එහෙම කරලා තියෙනවා. ඒ කරපු නිසා තමයි මිනිස්සුන්ට දුක. දුක. යා කරපු නිසා. දැන් මංගලයකට දැන් මංගල කාරණාවක්කට අවමංගල කියලා දාන්න බෑ. දැන් මම ඔකට උදාහරණයක් දෙනවා. දැන් කසාද බඳිනකොට දෙන්නේ කසාද බඳින්නේ රාග දේශ මොහ වෙලින්. කියන්නේ ආදරය කළා. එතකොට ආදරය ආලේ ප්‍රේමය කියන්නේ සමුදය. සමුදය. එතකොට සමුදය කියන්නේ ආදරය ආලේ ප්‍රේමේ රාගේ ඔක්කොම වැටෙන්නේ එකට වැටෙන්නේ. සමුදයට වැටෙන්නේ. එතකොට මේ ආදරය කළා ප්‍රේම කළා ආලේ කරලා දෙන්නේ රාගයෙන් බැඳිලා. එතකොට රාගයත් එක්කම දේශේ තිනවා. දේශෙත් එක්ක මොහේ තිනවා. රාග දේශ මොහ එකට යන්නේ. ඒවා වෙන වෙනම යන්නේ. එතකොට දැන් මේ රාග දේශ මොහ වලින් බැඳෙන දෙන්නෙකුට අපි කියනවා සම්බන්ධයක් කියලා. සම්බන්ධය. සං කියන්නේ රාගදේශ මොහ, බං කියන්නේ බැඳෙනවා, අන්ධ කියලා කියන්නේ දන්නේ නැහැ. ඒ කියන්නේ දුක බව දන්නේ නැහැ. දැන් සම්බන්ධයක්, ආදරයක්, කාලයක්, ප්‍රේමයක් හදාගන්න එතනම දුක තියෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමතෝ ජායති බයං. ප්‍රේමතෝ ජායති සෝකෝ. එතකොට මේ ශෝකය, බය, දුක එතන තියෙනවා. තණ්හාය ජායති සෝකෝ. එතන ශෝකයේ දුක තියෙනවා. එතකොට ආදරය ආලේ ප්‍රේමයේ තියෙනවා. එතකොට මේ ආදරය ආලේ ප්‍රේමයෙන් විවාහ වෙන දෙන්නට මංගල කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මංගල කියන්න බෑ. මොකද මංගල තියෙන්නේ චතුරාර්ය සත්‍යයේ නිරෝධයේ නිවනේ. සමුදය දුක කියන එකේ තියෙන්නේ අවමංගලයක්. රාගදේශ මොහ වලට මංගල කියන්න බෑ. එතකොට මේ රාගදේශ මොහවලින් විවාහ වෙන දෙන්නෙකුට සුභ මංගලම් කියනවා මිනිස්සු. දැන් මඟුල් ගෙදරට ඇවිදින් ප්‍රසාද බඳින දෙන්නට කියනවා සුභ මංගලම් කියලා. ඔබලාට සුභ මංගලම්. ඔබ ඔය දෙන්නට සුභ මංගලයක් කියනවා. කවදාවත් සුභ මංගලයක් වෙන්නේ නැහැ. විවාහ වෙච්ච දවසේ ඉඳන් ප්‍රශ්න. මරණ තෙක් දුක ප්‍රශ්න. ඇයි? එතකොට අර මංගල කියන යත් උතුම් වචනේ හැල්ලුවට ලක් කළා. අර අවමංගලයට දැම්මා. එතකොට නිරෝධේ නිවනේ තියෙන මංගල සූත්‍රය. දැන් මංගල සූත්‍රයේ තියෙන්නේ නිරෝධේ නිවනට අවශ්‍ය ටික. මංගල සූත්‍රයේ තියෙන්නේ නිරෝධේ නිවනට අවශ්‍ය ටික. එතකොට නිරෝධේ නිවනට අවශ්‍ය වචනයක් මංගල කියන වචනය මංගල සූත්‍රය කියලා තියෙනවා. එතකොට මංගල සූත්‍රයේ තියෙන්නේ නිරෝධේ නිවනට අවශ්‍ය දේ. මංගල කියන වචනේ දානවා අර සමුදය දුකට දාලා කියනවා. අර දුකටපත් වෙන දෙන්න රාගදේශ මොහලෙන් බැඳෙන දෙන්නට කියනවා සුභ මංගලම්. ඒ එදා ඒ සුභ මංගලයේ කියපු නිසා මිනිස්සු ඔක්කොම මේ කසාද බැඳලා මෙහෙම ඉන්න එක සුභ මංගලයක් කියලා හිතනවා. මෙන්න මේක තමයි මිත්‍යා කල්පේ, මිත්‍යා සංකල්පේ, මිත්‍යාව, මුලාව.
එතකොට මේ චතුරාර්ය සත්‍ය සමුදේ දුක මුලාවක් කිව්වේ ඒකයි. එතකොට මේ මේ ඇයි අර අර මංගල කියන වචනේ අතන දැම්මේ? දැන් ඒකට හරිනම් මඟුල් ගෙදරදීන් කියන්න ඕනේ. උඹලට ආව මංගලයක්. ඇත්ත. උඹලට ආව මංගලයක්. ඇත්ත. එතකොට සුබ මංගල කියපු ගමන් බොරුවක්. එතකොට ඇත්ත කියලා දෙන්න ඇත්ත කියන්නේ නැහැ. ඇත්ත කියන්නේ නැහැ. එතකොට ඇත්ත බොරුවෙන් වහනවා. ඇත්ත බොරුවෙන් වහනවා. එතකොට බොරු ඇත්තෙන් වහනවා. මේක මේ 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 නියාම දෙක මේ කම්ම නියාමේ ධම්ම නියාමේ මේ මිනිස්සු පටලවා ගන්න නිසා මේ පැටලිල්ල තමයි මේ දුක කියන්නේ. එතකොට මේක තේරෙන්නේ නැහැ. දැන් අවමංගලයට සුභමංගල කියනවා සුභමංගලයට අවමංගල කියනවා. දැන් අද වෙනකොට මිනිස්සු මැරණ එක මලගෙදර මඟුලක් කරගෙන ඉන්නේ. මලගෙදර මඟුලක් කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් මිනිස්සු මඟුල් ගෙදරක් වගේ මලගෙදර. එහෙනම් මරණේ හරි සතුටින් බාර ගන්න මැරිච්ච ගෙදරට බොහොම හොඳට ගිහිල්ලා ඇයි මේ හොඳට බොණ්ඩ පුළුවන්, කණ්ඩ පුළුවන්, හොඳට හිනා වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ ලොකුකම, මාන්නේ, තත්ත්වේ, තනතුරු ඒවා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ සෝබනේ පෙන්වන්න පුළුවන් මේ බොරුවක්. ඒතර මේ මඟු මේ මලගෙදර අපි දැන් මලගෙදර අද මඟුල් ගයක් කරගෙන ඉන්නේ. මේ මේක තමයි දුක කියන්නේ. එහෙනම් මේ විශ්ව න්‍යාය අපට කලවම් කරන්න බෑ. වතුර ගින්දරට දාන්න බෑ, ගින්දර වතුරට දාන්න බෑ. බත් හාල් වලට දාන්න බෑ, හාල් බත් වලට දාන්න බෑ. වී හාල් වලට දාන්න බෑ, හාල් වී වලට දාන්න. ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. දැන් එතකොට හාල් වලට ගල් දාන්න බෑ. එහෙමයි. එතකොට මේවා වෙන් කරන්න ඕන. මේවා වෙන් වෙලා තියෙන්න ඕන. එහෙනම් සමුදය දුක වෙනම තියෙන්න ඕන, නිරෝධ නිවන වෙනම තියෙන්න ඕන. සමුදය දුක කියන්නේ සම්මතය, නිරෝධ නිවන කියන්නේ පරම සත්‍ය. එහෙනම් මේ පරම සත්‍ය කියන්නේ ධම්ම නියාමයේ. විශ්වයේ තියෙන ධම්ම නියාමයේ. එතකොට සම්මතය කියන්නේ කම්ම නියාමයේ. එතකොට මේ නියාම දෙක එකට කරන්න ගියාම තමයි මෙන්න මෙතන ගැටුමක් ඇති වෙනවා. මෙතන ප්‍රශ්නයක්. ඇයි දැන් විවාහ වෙනවා සුභ මංගල කිව්වම බැලුවම ආව මංගලයක්. දුකටපත් වෙලා. ඒතර ඔය විදිහට මේ එකයි මම උදාහරණ කිව්වේ. ඔයාගේ මට ඕන තරම් උදාහරණ කියන්න පුළුවන්. ඒ නිසා අර අර මේ දැන් අපි තව වචනයක් දෙකක් කියනවා. දැන් ඔන්න අපි මෙහෙම දැන් අපි කියමු ධර්මපාල. ධර්මපාල කියන්නේ Nirodhe nivane pudgalaye. පුද්ගලයේ. එතකොට ධර්මයේ පාලනයක ධර්මෙන් එයා පාලනය වෙනවා. තව කියනවා ධර්ම දාස. එහෙමයි. එතකොට මේ ධර්ම රක්කිත. එහෙමයි. ධම්ම රක්කිත. එහෙමයි. ඔය වාගේ මේ අර ධර්මයේ තියෙන වචන ධර්ම නියාමේ වචන දානවා මේ විඥාණයෙන් වැඩ කරන පුතජන මිනිහෙකුට. එතකොට අර වටිනාකමත් බහිනවා නේද? එතකොට නෑ දැන් සම්පූර්ණ වැරදි. දැන් එතකොට එහෙනම් දැන් එයා ධර්මදාස ධර්මපාල ධර්මයේ හැසිරෙන්න ඕනේ. එයා හැසිරෙන්න ඕනේ. එහෙමයි. එහෙම නෑ. ඊළාට ධම්මානන්ද ඔයගේ වචන ධම්ම කියන වචනෙන් ගොඩාක් තියෙනවා මේ පුද්ගල නාම. ධම්ම කියන වචනේ භාවිතා කළා පුද්ගල නාම. හැබැයි මේ පුද්ගලයා ළඟ ධම්ම නෑ. එයා ඉන්නේ විඥානේ. එයා ඉන්නේ සමුදේ දුකේ. එයා ඉන්නේ අධර්මයේ. එතකොට දැන් මොකද්ද වුනේ? අර ධම්ම කියන වචනේ පාවිච්චි කරනවා වැරදි තැනකට. එතකොට ධම්ම පාවිච්චි කරන්න බෑ වැරදි තැනකට. එහෙනම් ධම්ම පාවිච්චි කරන්න පුළුවන්නේ හරි තැනකට විතරයි. එහෙනම් මෙන්න මේ නියාම දෙක කලවම් කරගෙන පාවිච්චි කරන එක තමයි මිනිස්සු දුකටපත් වෙන්නේ. එහෙනම් නියාම දෙක වෙන්වෙන්ව තියාගන්න ඕනේ. සමුදේ දුකේ නියාමයේ කම්ම නියාමයේ ඒක අපි භාවිතා කරන්න ඕනේ කම්ම නියාමයක් හැටියට. නිරෝධේ නිවනේ තියෙන ධම්ම නියාමයේ ඒක භාවිතා කරන්න ඕනේ ධම්ම නියාමයක් හැටියට. දැන් මේ රටේ හැම දෙයක්ම වෙන එක ඔක්කොම කියන්නේ දාන්නේ මොනවටද? කම්ම නියාමයට. කර්මයේ හැටි කියනවා. ඒතර මේ කර්මයේ නෙවෙයි ධර්මයේ නෑ. ඒතර ධම්ම නියාමයේ පාවිච්චි කරන්නේ නෑ. ධම්ම නියාමයේ භාවිතා කරන්නේ නෑ. කම්ම නියාමයේ භාවිතා කළා මිනිසු දුකටපත් වෙනවා. ගහකෙන් වැටුණත් කර්මය කියනවා. ළමෙක් අඩු වයසකින් මැරුණත් කර්මය කියනවා. දෙන්නේ රණ්ඩු වුණත් කර්මය කියනවා. ලබා උපන්නේ. ඊළඟට ඔව් දැන් ගහක් ගේකට කඩා වැටුණොත් කර්මය කියනවා. ඊට පස්සේ ගස්වල ගෙඩි හැදෙන්නේ නැත්නම් කර්මය කියනවා. ඊළඟට දැන් ලිඳක් කාරලා වතුර නැත්තම් කර්මය කියනවා. දෙන්න බැඳලා බබෙක් හම්බුනේ නැත්තම් කර්මය කියනවා. ඊට පස්සේ දෙන්නෙක් බැඳලා විවාහේ හරියට සාර්ථකව ගත කරන්න බෑ. මිනිස්සයා පස්පව් දසාකුසල් කරනවා, මත් පැම්බනවා, ඒක කර්මය කියනවා. ඊළඟට මේ අඩු ආයසෙන් මැරෙන එකට කර්මය. ඉතින් මේ විදි මේ ඔක්කොම කර්ම නියාමයේ ඇයි ධර්ම නියාමයේ පාවිච්චි කරන්නේ නැත්තේ?
එහෙනම් මේක කර්ම නියාමයේ විතරක් පාවිච්චි කරලා හරියන්නේ නැහැ. මේ නියාම දෙක දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. කර්මයේ කියලා හරියන්නේ දැන් මේ හැමදේම ඒ හින්දා රට ඔක්කොම කර්මයේ කියලා. ඒ කියන්නේ මේක බෙදා වෙන් කරගෙන හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ ආරෙනවා. ඒ බෙදා වෙන් කරගන්න එක තමයි කියන්නේ නමෝ තස්ස භගවතු. එහෙමයි. භගවත වත කියන්නේ චතුරාර්ය සත්‍ය බග කියන්නේ බෙදා ගන්න. දතාවය ගැන අවබෝධයක් ලබා ගැනීම. එතකොට නමෝ තස්ස භගවතු මේ වත භාග කරන්න ඕනේ. එහෙමයි. එහෙම නැත්නම් සබ්බ දුක්ඛ නිවාරණ සමත්තස්ස භගවතු. එහෙමයි. සබ්බ දුක්ඛ නිවාරණ සමත්තස්ස භගවතු සියලු දුක නිවාරණය කරන්න වත කියන්නේ චතුරාර්ය සත්‍ය බග කියන්නේ දෙපැත්තට දා ගන්න. එහෙමයි. ඒතර මේ සබ්බ දුක්ඛ විනාශාය සමත්තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතකොට භගවත භගවතයෝ කියලා කියන්නේ මේ දැන් ඒක පරිවර්තකයෝ දාලා තියෙන්නේ භගවත කියන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන මිසක් මේ භගවත කියන එකේ විග්‍රහ කරලා නැහැ. විග්‍රහය යථාර්ථය පෙන්නලා නැහැ. ඒ නිසා මිනිස්සුන්ට මේ ධම ධම්ම නියාමයේ දන්නෙත් නැහැ. කම්ම නියාමයේ දන්නෙත් නැහැ. ඒ කියන්නේ අරහත් නමෝ තස්ස භගවතෝ කියන ගාථාවවත් නිවැරදිව මිනිස්සු වටහා ගන්න නැහැ. ඔව් දැන් නමෝ තස්ස භගවතෝ කියන්නේ මේ නමස්කාර ගාථාවක් නෙවෙයි. දැන් නමෝ භගවත භගවත වත චතුරාරි සත්‍ය බග කියන්නේ දෙපැත්තට දෙතා ධර්මයේ දෙපැත්තට වෙන් කරනකොට ඒ පුද්ගලයා හරියටම සෝතාවදානීය පඤ්ඤා සුතමේ ඥානයට සුතමේ ඥානෙ ලබා ගන්න අර දෙපැත්ත බෙදෙනකොට සමුදේ දුකට යන බවත් නිරෝධේ නිවනට එන බවත් වත භාග කරනකොට දෙපැත්තට බෙදලා පෙන්නනකොට එයා සෝත හරියට කන් දෙක අවදානෙන් ඉඳගෙන සෝතවදානේ පඤ්ඤා ඉන්නකොට එයාට ලැබෙනවා සෝතවදානේ පඤ්ඤා සුතමේ ඥානං බුද්ධ ඥානං පළවෙනි බුද්ධ ඥානෙ මේ පළවෙනි බුද්ධ ඥානෙ තමයි සම්මා දිට්ඨිය කියන්නේ පළවෙනි බුද්ධ ඥානෙ තමයි සෝවාන් වෙනවා කියන්නේ පළවෙනි බුද්ධ ඥානෙ තමයි නිවන කියන්නේ එහෙනම් මේ නිවන දකින්න මොකද්ද කරන්න ඕනේ වත භාග කරලා පෙන්වන්න ඕනේ වත කියන්නේ චතුරාර්ය සත්‍ය භාග කරනවා කියන්නේ දෙපැත්තට බෙදන්න ඕනේ බෙදලා පෙන්වනකොට එයාට නෝ මොහේ නැති වෙනවා සම්මා දිට්ඨියටපත් වෙනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු එක විද්‍යා උදපාදි වෙනවා. එතකොට චක්කුන් උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි, පඤ්ඤා උදපාදි කියන තැනටපත් වෙනවා. එතකොට දැන් චක්කුන් උදපාදි වෙන්නේ නැහැ. පඤ්ඤා උදපාදි නැහැ, විද්‍යා උදපාදි නැහැ. එතකොට විද්‍යාව පහළ වෙනවා. මොකද්ද විද්‍යාව කියන්නේ? සමුදේ දුකට යන බව දන්නවා, නිරෝධේ නිවනට එන බව දන්නවා, විද්‍යා උදපාදි. ආලෝක උදපාදි. ලෝක දන්නවා සමුදේ දුක ලෝක නිරෝධේ නිවන අලෝක එහෙනම් ආලෝකෝ උදපාදි ආලෝක කියන්නේ මේ එලියක් නෙවෙයි ඒතකොට මේ යථාර්ථය තේරුම් ගන්නවා සත්‍ය අවබෝධ කර ගන්නවා නිවනටපත් වෙනවා නිවන් දකිනවා සම්මාදිටියටපත් වෙනවා සුතමේ ඥානය පහළ කර ගන්නවා මෙන්න මේක තමයි සිද්ධ වෙන්න ඕනේ එනසම් මේ කර්ම නියාමයේ ධම්ම නියාමයේ ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගන්න එක තමයි අපි කළ යුත්තේ ඒකමාරයන් වහන්සේ තවත් පොදුවේ බලපාන මේවා නරඹන පිරිසට විවිධ ගැටලු වෙන තැන් අදාළව ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි අමනුෂ්‍යයගත් කතා කරනවා අපි මිනිස්සුයෝ ගැන අමනුෂ්‍යය ගැන කතා කරනවා ඒතර අමනුෂ්‍යයින්ට කායික හෝ මානසික රෝගයක් ඇති කරන්න පුළුවන්ද ඒක සිදු වෙනවද කියලා අහනවා විශේෂයෙන්ම දැන් ලංකාවේ සමහර නාලිකාවලාරයන් වහන්සේ සමහර දේශකයන් විස්තර කරන මේ අමනුෂ්‍යයෝ කියලා කොටසක් නැහැ මේක සම්පූර්ණ බොරුවක් මේක මිත්‍යාවක් කියලා. ඒක නැත් එක්කම ආර්යයන් වහන්සේ පොඩ්ඩක් අපි පැහැදිලි කරොත් මේක ගොඩක් වැදගත්. හොඳයි. එතකොට දැන් මේ දැන් විවිධ channel වල එහෙම කතා කරන්න පුළුවන්. දැන් මං කලිමුත් කතා කළා මේ පොට්ටපාද කියන කෙනා මේ ධර්මයේ අවබෝධ වෙච්චේ නැති යථාභූත ඥාන දර්ශනයක් නැති මිත්‍යා දෘෂ්ටිකයා අපි හඳුන්වන්නේ විඥාණයෙන් කටයුතු කරන මහාචාර්ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් කතිකාචාර්ය හෝ එහෙම නැත්නම් මහා උගතෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් විදුවල්පති කෙනෙක් වෙන කවුරු වුණත් එහෙම නැත්නම් කපු මහත්තයෙක් වෙන්න පුළුවන් කවුරු වුණත් එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් මොන තනතුරක් තිබුණත් සම්මානයක් සම්භාවිනීත්‍යයක් තිබුණත් දහමට ලොක්කෙක් නෙවෙයි එයා යථාභූත ඥාන දර්ශනයක් නැහැ එයා අසුතවත් පුතඥ විඥාණයෙන් වැඩ කරන කෙනෙක් මහාචාර්ය හෝ එහෙම නැතුව මේ උපදේශක හෝ මොණයන් හෝ තරතුරක් තිබුණට ඒ තනතුර කියන එක සම්මානයක් සම්මතයක් සම්ප්‍රදායක් ඒක සම්භාවනීයත්වය ඒක මේ ලෝකයේ මාන්නයක් ඒක සම්මානයක් සම්මත ලෝකයෙන් දුන්න ඒක මාන්නයක් සම්මාන සම්භාවනීය ඒ සංවල බෑවිච්ච සංවලින් මාන්න ලැබිච්ච අය ලෝකෙට වටිනවා මිසක් ඒ අය ලෝකෝත්තරත්වයට
එයා පොට්ටපාදයි. ඒතරේ පොට්ටපාද කෙනෙකුට පේන්නේ දැන් ලෝකේ යථාර්ථය පේන්නේ නැහැ. දැන් සක්වලක් ගත්තට පස්සේ ඒක ඒ සක්වල ඇතුළත තල 31ක් තියෙනවා. එතකොට සක්වලක් ඇතුලේ තල 31ක් තියෙනවා. ඒ තල 31 ඒ 31 තලය කාටවත් නැහැ කියන්න බෑ. අපාය හතරක් තියෙනවා. එතකොට ඒ අපාය හතර තියෙනවා. අපායත් නැහැ කියන පිරිස් ඉන්නවා. අපාය නැහැ කියන්නේ දැන් භූතයෝ ප්‍රේතයෝ නැහැ කියන්නේ අපාය නැහැ නේද? දැන් ප්‍රේත ලෝකය දැන් අපාය හතරයි තියෙන්නේ. තිරිසං ප්‍රේත අසුර නිරය. තිරිසං ප්‍රේත අසුර නිරය මේක ලෝකෙ තියෙන යථාර්ථයක්. ඒක කම්ම නියාමයේ තුලට අයිති එකක්. කම්ම නියාමයේ තුල තියෙන යථාර්ථයක් සත්‍යයක්. එතකොට තිරිසං ප්‍රේත අසුර නිරය තියෙනවා. දැන් කවුරු හරි කිව්වොත් එම ප්‍රේතයෝ නැහැ, අමනුෂ්‍යයෝ නැහැ, භූතයෝ නැහැ, මරණ අය එතකොට ශරීරයට ඇතුල් වෙන්නේ නැහැ. ඒ අය ලෙඩ කරන්න බෑ. ඒ අයට ලෙඩ කරන්න බෑ. ඇතුල් වෙන්න බෑ. එහෙම જાතියක් නැහැ කිව්වත් ඒවට කියන්නේ නියත මිත්‍යා දිට්ඨිය. එහෙම කිව්වොත් කවුරු හරි අරනස බොහන්සේට පුළුවන් දෙයක ආපෝයි පුළුවන්. ඒ නියත මිත්‍යා දිෂ්ටිකය ඔය. ඒ අයට කියන්නේ නියත මිත්‍යා දිෂ්ටිකය. ඔය මෙලවක් නැහැ, පරලොවක් නැහැ, භූත ලෝක නැහැ, ප්‍රේත ලෝක නැහැ, මේ ආත්ම නැහැ. මේ මේවා තන්නි කර නියත මිත්‍යා දිෂ්ටිකය. ඒකට ආරයන්වහස මිනිස්සු වැරදි කරන්නත් බය නැති වෙනවා. ඉතින් වැරදි කරන්නේ ඒකනේ මිත්‍යා දිෂ්ටියනේ. දැන් දෙවිදත්තරට ඒකනේ නිරයට යන්න ඕනේ. එහෙම. දෙවිදත්තර නියත මිත්‍යා දිෂ්ටිකය. ඒකට එයා හතර අපායට ගියානේ. ළඟ ඉන්න කට්ටියවත් ඇදගෙන යනවා. ඇදගෙන යන්නේ අනිත් අයත් අරගෙන යන්නේ. එයාගේ ධර්මය අහුවොත් එම වට කියන්නේ අසත්පුරුෂ ධර්මය. සත්පුරුෂ ධර්මයක් නෙමෙයි. පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානන් නෙමෙයි. ඒක අසත්පුරුෂ ධර්මයක්. ඒ අසත්පුරුෂ ධර්මය ආන පිරිසත් එක්කම හතර අපායට යන්නේ මිත්‍යා දිට්ඨියට වැටෙනවා. ඒ නිසා අපාය හතරක් තියෙනවා. ඒ අපාය හතරේ ඉන්නවා ප්‍රේතයෝ ඉන්නවා. එහෙමයි. ඒතර මරණ අය ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ වෙලා ඉපදෙනවා. තිරිසන් අපායටත් යනවා. ඒවා උපු කළා මට පෙන්වන්න පුළුවන් ඕනම අවස්ථාවක. එහෙමයි. ඒ නිසා ඒ ප්‍රේත භූතයෝ ඇඟට ඇතුල් වුණාට පස්සේ ඒ අය මේ දැන් ඔය ඩොක්ටර්ස්ලා හඳුන්වන්නේ විස බීජයක් ගියයි. එහෙමයි. දැන් මොකද දොස්තරලාට මේ භූත විද්‍යාව කියන එක උගන්ලා නැහැ. ඔය වෛද්‍යවරුන්ට උගන්ලා තියෙන්නේ ඩොක්ටර්ස්ලාට උගන්ලා තියෙන්නේ භෞතික විද්‍යාව රසායන විද්‍යාව මිසක් භූත විද්‍යාව කියලා එකක් තියෙනවා. එහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ විද්‍යාචරණ සම්පන්නව. එහෙමයි. මේ බුදුහාමුදුරුවෝ ළඟ තියෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ ත්‍රිපිටකයේ සෑම තැනකම කියලා තියෙනවා විද්‍යාචරණ සම්පන්න කියන්නේ බුදුහාමුදුරුවෝ විද්‍යාචරණ සම්පන්නයි. බුදුහාමුදුරුවෝ මිත්‍යා දිට්ඨිකෙක් නෙවෙයි. එහෙමයි. අවිද්‍යාව තියෙන කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මේ තල 31 යථාර්ථේ කම්ම නියාමයේ සියල්ල දැකලා තියෙනවා. ධම්ම නියාමයේ සියල්ල දැකලා තියෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරන්ට සියල්ල දත් කියන්නේ. එහෙමයි. එතර බුදු ආන්දරන්ට ආයේ මේ ලෝකේ දකින්න දෙයක් නැහැ. නමුත් මේ සාමාන්‍ය විඥාණයෙන් වැඩ කරන මිනිසුන්ට මේ සමහරක් ඉන්නවා මේ හාමුදුරුවොත් ඉන්නවා මේ භූතයෝ නැහැ, ප්‍රේතයෝ නැහැ, මැරිලා ඉපදෙන්නේ නැහැ. එහෙම මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවා, නියත මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවා. සිවුරු දාගෙනත් ඉන්නවා, සිවුරු නැති අයත් ඉන්නවා. මහා උගත්තුත් ඉන්නවා. ඒ නමුත් ඒ අය පොට්ටපාදයි. පොට්ටපාදයි. එතකොට ඒ පොට්ටපාදයාට මේ විශ්වයේ යථාර්ථය පේන්නේ නැහැ. එතකොට ඒ අය කියන්නේ මේ භූතයෝ නැහැ, මැරිලා ඉපදෙන්නේ නැහැ, ඊට පස්සේ ආ ඇඟට ඇතුල් වෙන්නේ නැහැ, ඇඟට ඇතුල්ලා ලෙඩ කරන්නේ නැහැ. ඒ විදිහේ සංකල්ප දානවා. හැබැයි ඒවා මිත්‍යා සංකල්ප හැටියටයි අපි හඳුන්වන්නේ. එතකොට ආරණවංශේ මේකේ එතකොට අමනුෂ්‍යයන්ට පවා ජීවත් වෙන මිනිස්සුන්ට ලෙඩ රෝග ඇති ලෙඩ රෝග විතරක් නෙමෙයි, දැන් අමනුෂ්‍යයෙකුට පුළුවන් ලෙඩ රෝග විතරක් නෙමෙයි සම්පූර්ණ මිනිස්යාගේ චින්තනය වෙනස් කරන්න. ඒ කියන්නේ සම්පූර්ණ පාලනයක් කරන්න පුළුවන්. සම්පූර්ණ මිනිස්යා අතට ගන්නවා අමනුෂ්‍යයා පාලනය. ඒ කියන්නේ පණ තියෙන මිනිස්යෙක්ව නැති කරන්න පුළුවන්. දැන් ඒ අයට තමයි දැන් ඔය සමහරක් කියනවා ද්විත්ව විඥාන කියලා. දැන් ඔය මනෝවෛද්‍යවරු එහෙම කියනවා, මනෝවිද්‍යාඥයෝ කියනවා ද්විත්ව විඥාන. ද්විත්ව විඥානයක් කියලා කියන්නේ එයාගේ විඥානයට අමතර තව විඥානයක් ඇතුල් වෙලා. එහෙමයි. එතකොට ඒවා ਦਿੱත් විඥාන. ඒ ਦਿੱත් විඥාන වලට පුළුවන් දැන් අපේ විඥානේ මගේ විඥානේ බලය අඩු වෙනකොට අරයාගේ විඥාණයෙන් අපි පාලනය කරන්න පුළුවන්. එයා රිමෝට් එක වගේ. එයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් සිතුවිලි පහ. එහෙමයි. සියලුම ක්‍රියාකාරකම්. මට ඒවා ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මගේ භාවනා වැඩසටහන් වලට ගේන භූත ප්‍රේතයෝ අමනුෂ්‍යෝ ආගත්ත මිනිස්සුගේ තුලින් එකට 100ක් දාලා පෙන්වන්නම් ඔප්පු කරලා පෙන්වන්නම් සම්පූර්ණ භූතයෙකුට ප්‍රේතයෙකුට අමනුෂ්‍යයෙකුට පිටින් ඇතුළෙන විඤ්ඤාණයකට සම්පූර්ණ මනුෂ්‍යයා රිමෝට් කරන්න පුළුවන්, කන්ට්‍රෝල් කරන්න පුළුවන්, බැලන්ස් කරන්න එයාට පාලනය කරන්න පුළුවන්. එතකොට එයාට ලෙඩ කරන්න පුළුවන්, එයාට මරන්න පුළුවන්, එයාට ශරීරයේ ලෙඩ පිළික හදන්න පුළුවන්, වග්ගඩ රෝග හදන්න පුළුවන්, මානසික රෝග හදන්න පුළුවන්, ඔප්පු කළා මට පෙන්වන්න පුළුවන්. ඒ නිසා මේවා තේරුම් ගන්න ඕනේ. මේවා පරීක්ෂණ කරලා අධ්‍යයනය කරලා ගවේෂණය කරලා මම මේවා කියන්නේ.
දැන් මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත් මම ඒ වගේ පරිශන කරලා තිනා ඊට පස්සේ භාවනා කරන්න ගියාන් පස්සේ වනාන්තර වල ගල් වෙන වල ඉඳගෙනත් මම එහෙම කළා ඊට පස්සේ දැනුත් මම දැන් ඔය මගේ භාවනා වැඩසටහන් වලට සාමාන්‍ය එක වැඩසටහනකට මාසෙට දෙකක් පවත්වනවා අපේ ස්ථානයේ ඒ දෙකෙන් එකකට සාමාන්‍ය 1000කට වඩා එක වැඩසටහනට එනවා ඒ වැඩසටහන් වලට එන අයගේ ඇඟවල් වල ඉන්නවා सामान्य 1500ක් ආවොත් දැන් ගිය සැරේ වැඩසටහනට මේ ඊයේ පෙරදා ඊට ඉස්සලා වැඩසටහනට හිටියා 1400ක් ඒ 1400න් 400ක් 500ක් විතරම ඉන්නේ මේ අමනුෂ්‍ය බලවේග වලින් මේ මිනිස්සුන්ගේ ඇඟට ඇතුල් වෙලා අමනුෂ්‍යයා පාලනය කරන්නේ මිනිස්සුයෝ. ඒතර මගේ ළඟ සියලු වීඩියෝ පාටි තොරතුරු තියෙනවා. ඒවා ඔප්පු කරලා පෙන්නන එක්කෙනෙක්ගේ 25ක් 50ක් උනක් දාලා මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඒතර අමනුෂ්‍යයෝ මේ මිනිස්සුයෝ පාලනය කරනවා. රටක් පාලනය කරන්න පුළුවන් අමනුෂ්‍යයන්ට. ගමක් පාලනය කරන්න පුළුවන්. ගෙදරක් පාලනය කරන්න පුළුවන්. පුද්ගලයෙක් පාලනය කරන්න පුළුවන්. අමනුෂ්‍යයන්ට කරන්න බැරි දෙයක්. ආයතනයක් පාලනය කරන්න. ආයතනයක් පාලනය කරන්න පුළුවන් අමනුෂ්‍යයන්ට. ඒ තරම් බලයක් ඒ අය ළඟ තියෙනවා. ඒ නිසා අපි ඉස්සලා හඳුනා ගන්න ඕනේ මේ අමනුෂ්‍යයන්ටත් බලයක් අපිට වගේම තියෙනවා. මිනිස්සුයෝ විතරක් මේ ලෝකේ බලවතුන් වෙලා හරියන්නේ නැහැ. එහෙනම් තිරිසන් සත්තුන්ට බලයක් තියෙනවා. ඊළඟට ප්‍රේතයන්ට ලොකු බලයක් තියෙනවා යක්ෂයන්ට අසුරයන්ට බලයක් තියෙනවා එතකොට මේ බලවතුන් ඉන්නේ දෙවියන්ට ලොකු බලයක් තියෙනවා මිනිස්යාටත් බලයක් තියෙනවා එතකොට මේ තල 31 කියලා කියන්නේ නිරයට අපිට සම්බන්ධතාව පවත්වන්න බෑ අන්ත දෙක අන්තයේ තියෙන්නේ ඊළඟට මේ බ්‍රහ්ම ලෝකෙත් අන්තයක තියෙනවා අපිට සම්බන්ධතාව පවත්වන්න බෑ නමුත් අනිත් සියලුම දේත් එක්ක අපිට සම්බන්ධතාව පවත්වලා ගවේෂණය කරලා පරිශන කරලා අධ්‍යයනය කරලා සොයන්න පුළුවන් දකින්න පුළුවන් මේ යථාර්ථය මේ විදිහ අමනුෂ්‍යයන්ට බලපෑම් කරන්න පුළුවන් संप्रदाय එතකොට ඒ ආගම් ඔක්කොම කාමසුකල්ලි කාණියෝගේ ආගම් කියන්නේ කාමසුකල්ලි කාණියෝගේ එතකොට ආගමකින් කරන්නේ ලෝකේ පවත්වාගෙන යනවා පවත්ිතං ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙන පැවැත්ම එතකොට ලෝකේ පවත්න්නේ ආගම ආගම නැතුව ලෝකේ පවත්වන්න බෑ එහෙනම් දේශපාලනය කරන්නේත් ආගම ලෝකේ පවත්වාගෙන යනවා ආගමෙන් කරන්නේත් ලෝකේ එතකොට මේ ආගමයි දේශපාලනයයි නීතියයි අධ්‍යාපනයයි ආර්ථිකයයි ඊළඟට පෞල් සංස්ථාවයි මේවා එකට ඒකාබද්ධ වෙලා තමයි ලෝකේ පවත්වන්නේ. ඒතර ලෝකේ කියන්නේ චතුරාර්ය සත්‍ය සමුදේ දුක. ඒතර මේ ලෝකේ එක කොටසක් ආගම කියන්නේ. ඒතර ආගමෙන් ආගම කියන්නේ වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම්. වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් තමයි ආගම කියන්නේ. ඒතර මේ වැඳලා, පුදලා, යැදලා, පතලා, ප්‍රාර්ථනා කළා නිවන කියන්නේ යථාර්ථයක් නිරෝධේ නිවන. ඒතර යථාර්ථයක් ඇති කරගන්න යථාර්ථ යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න නම් බුදුහාඳුරෝ දේශනා කරන සූත්‍ර ගණනාවකම තියෙනවා අරියානන්දස්සාවි ආර්යයන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්න කියනවා අරිය ධම්මේ කෝ අරිය ධම්මේ සුවිනීතෝ අරිය ධර්මයේ අහලා ඒක සුවිනීත වෙන්න ඕන. ඊළාට යෝනිසෝ මානසිකාර්යය ඇති කරගන්න ඕන ධම්මානුධම්ම පටිපදාව. ඒතර ඔන්න ඔය ටික එකතු වෙනකොට තමයි යථාර්ථයට එන්නේ. සමුදේ දුක සමුදේ දුකෙන් නිරෝධේ නිවනට එන්නේ. එතකොට ආර්යයන් වහන්සේලා මුණ ගැහිලා සිරිසත් ධර්මය අහලා යෝනිසෝ මානසිකාර්යය ඇති කරගෙන ධම්මානුධම්ම පටිපදාවේ නිරත වෙන්න ඕන. එතකොට ඒ එයාට පුළුවන් සත්‍ය අවබෝධ කරලා මේ දුකෙන් නිදහස් වෙන්න. ඒ නැතුව ආගම ගැන එක භක්තියක්. ඒ නිසාම ආර්යයන් වහන්සේ මෛත්‍රී බුදුන් දැක්ක නිවන් දකින්න කියලාත් කියන්නේ. එතකොට දැන් ඒක ප්‍රාර්ථනා. එතකොට දැන් ප්‍රාර්ථනා යාඥා ඒවා ආගම. යාඥා කරනවා. ප්‍රාර්ථනා කරනවා. එතකොට මෙතන ප්‍රාර්ථනාවක් නැහැ නිවන් ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ. ඒක යථාභූත ඥාන දර්ශනයක්. ඒක ඇත්ත ඇසටින් දකින්න ඕන. මොනවද දකින්න ඕන? සමුදේ දුකට යන හැටි. සං උදා වුණොත් සාගදේශ මොහ ඇති වුණොත් සන්තාප සංවේග සංවේදනා සං දුක්ඛ වෙන හැටිත් ඊට පස්සේ සංසුන් කළොත් එම සංසුන් සංවර සංසිඳීම සම්මා සාන්ත නිරෝධේ නිවන මේක දකින්න ඕන ඇහෙන් නෙවෙයි නුවණින් දකින්න ඕන යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඒකයි එතකොට දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා ඥායස අධිගමාය නිබ්බානස සච්චිකාරණි ක්‍රියාය යදි දං චත්තාරෝ සතිපට්ඨාන. එතකොට සතිපට්ඨානේ වඩන්න නම් ඥායසාදිගමය ඥානෙ පහල කරගන්න ඕන. ඥානෙ කියලා කියන්නේ සම්මා දිට්ඨි. එතකොට සම්මා දිට්ඨිය නැතුව මුකුත් කරන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි අංගය තමයි සම්මා දිට්ඨි
පුබ්බංගම සම්මාදිට්ඨි පූර්වාංගම වෙච්ච කෙනෙකුට විතරයි මේ නිවනේ ගමන් කරන්න පුළුවන් යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගන්න පුළුවන් පැහැදිලි මම හිතන්නේ ඔබට පැහැදිලිව වැටහෙන්න ඇති අපේ අරණ වහන්ස විස්තර කරපු දේ විශේෂයෙන්ම ආගම ඒ වගේම දහම එන අපේ නිවනට යන මග ආගමේද තියෙන්නේ දහමේද තියෙන්නේ කියන එකත් අරණ වහන්ස පැහැදිලි කළා ඒකම අපි මේ කතා කරපුවා මේ ලෞකික ලෝකයේ ඉන්න අපි කොහොමද මේ නිවන් මාර්ගට යන්නේ සම්මාදිට්ඨියට පත් වෙන්නේ කියන කාරණා තමයි අරණ වහන්සේ පැහැදිලි කළේ. ඒකම ඉදිරියේදී ඔබ මේ අනුත්තර වැඩසටහන් අපි මාලාවක් මේ වෙනකොට යාල් ටීවී හරහා අපි ඔබට ලැබෙන්න සලස්වලා තියෙනවා. ඒතොර ඒ පරණ වැඩසටහන් ඔබට නරඹන්න අවශ්‍ය නම් ඒ වගේ මේ දහ සාකච්ඡා කරන්න අපි වෙනම කණ්ඩායමක් හදලා තියෙනවා WhatsApp group එකක්. ඒ group එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඔබට පුළුවන් මේ නම්බරයට මේ මම දැන් කියන්න යන නම්බරය එවන්න WhatsApp නම්බරයක් ඔබේ WhatsApp නම්බරය එවන්න එකට ඔබේ නම සමග ඒතර අපි group එකට ඇතුළත් කරගන්නවා 0773 906 776 0773 906 776 දුරකථන අංකයට ඔබ WhatsApp නම්බරය එවන්න ඒතර අපිට පුළුවන් ඔබවත් මේ කණ්ඩායමට සම්බන්ධ කරගන්න. අදත් අපි වැඩසටහනට සම්බන්ධ වුණේ වෙනදා මෙන්ම ලුණුගල පුරාණ රජ මහා විහාරාධිපති එවැගේම විශ්‍රාමරත් පරිවේනාධිපති එංගලන්තයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වූ කම්මට්ටානාචාර්ය පූජ්‍ය පඬිත සේනාපතියේ විමල රතන ස්වාමින්ද්‍රයන් වහන්සේ ඊළඟ දවසෙත් අපි මෙවන් වැඩසටහනකින් මුණ ගැසෙන සුරු අපි අද වැඩසටහනේ සමගන්නවා ඔබ වහන්සේටත් ස්තුතිපූර්වක අද අපේ වැඩසටහන අවසන් කරන්න ආරාධනා කරනවා